හොඳයි ශ්‍රද්ධාවන්ත පින්වතුනි, සීලවති සේවන භාවනා මධ්‍යස්ථානයේ සෑම වදාදා දිනයකම පවත්වන හුදකලා භාවනා දිනය තමයි අද දවසෙත් පවතින්නේ. ඒ හුදකලා භාවනාව සම්බන්ධව දිගින් දිගටම කරුණු කියා දීලා තියෙනවා. එහිදී පැහැදිලිව පෙන්වුවේ අර සබ්බපාපස්ස අකරණං කියන ගුණයත්, කුසලස් උපසම්පදා කියන ගුණයත්, සචිත්ත පරියෝධපණං කියන ගුණයත් ලබාගන්න සම්පූර්ණ මේ දවස යොදා ගැනීමයි. සබ්බපාපස්ස අකරණං ගුණය අටසිල් රකින්න වෙලාවක කතා නොකර ඉඳීම තුළ පහසුවෙන්ම ලැබෙනවා. කතා කිරීම තුළ සබ්බපාපස්ස අකරණං ගුණයවත් පිහිටන්නේ නැහැ. එහෙම පිළිදන්නේ නැති දවසක කරන භාවනාව සාර්ථක භාවනාවක් වෙන්නේ. කුසලස උපසම්පදා ගුණය පිළිදන්නේ යම්කිසි කමඨහනකින් අවිද්‍යාව ව්‍යාපාද කියන අකුසල් දෙක යටපත් කිරීම තුළයි. සචිත්ත පරියෝධපරං කියන ගුණය පිළිදන්නේ සතිපට්ඨාන භාවනාව සතර සතිපට්ඨානයේ වැඩෙන වෙලාවක අර සියලුම අකුසලයේ යට ගිහිල්ලා ඒ යට තියෙන අකුසල මූලයට බලපෑම් කරන විදර්ශනාවක් මගින්. ඉතින් ඒ දේ සිදුකරන්න සක්මන් භාවනාව යොදා ගන්න ආකාරය ගැන පැහැදිලි කරා. ඒ වගේම ආනාපාන සති භාවනාව වුණත් සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ආකාරයෙන් සිදුකරොත් මේ தත්ත්වයට ළඟා වෙන්න පුළුවන්. සතිපට්ඨාන සූත්‍රයේ තියෙන ඕනෑම භාවනා ක්‍රමයක් මේ සඳහා භාවිතා කරන්නත් පුළුවන්. නමුත් තමන් දන්නේ නැති භාවනා ක්‍රම, කරුණු කාරණා නොදන්නා භාවනා ක්‍රම භාවිතා කිරීම තුළ අතරමං වීම වැඩි වෙලා අඩු ගන්න අර සබ්බවාපස්ස අකරණං ගුණේ වන්නේ නැති නිකම්ම සාකච්ඡාවකට, නිකම්ම තර්ක කිරීමකට විතර යොමු වෙනවා. දැන් මේ ගැන පැහැදිලි කරා. ඊට පස්සේ අපි දිගින් දිගටම පැහැදිලි කරගෙන ආවේ මේ සචිත්ත පරියෝධපණං ගුණය ප්‍රගුණ කිරීම තුළ, නැත්නම් සතිපට්ඨානය වැඩීම තුළ ආර්ය ශ්‍රාවකයාට, ඒ කියන්නේ බුදුහාමුදුරුවෝ විශ්වාස කරන කෙනෙක් විතරයි, බුදුහාමුදුරන්ගේ ධර්මයේ විශ්වාස කරන කෙනෙකුට විතරයි සතිපට්ඨාන භාවනාවක් වඩන්න පුළුවන්. ඒ විශ්වාසය බුදුහාමුදුරුවෝ කියන්නේ දෙවියෙක් කියලා විශ්වාස කරන කෙනාට බෑ, බ්‍රහ්මයෙක් කියලා විශ්වාස කරන කෙනාට බෑ, ලෙඩාරෝණ වෙදෙක් කියලා විශ්වාස කරන කෙනාට බෑ, ඒ වගේම තමන්ගේ පවුල් වල තියෙන ප්‍රශ්න විසඳන කෙනෙක් කියලා විශ්වාස කරන කෙනාට බෑ, ආර්ථිකය හදාගන්න පුළුවන් කියන විශ්වාසය තියෙන කෙනාට බෑ. බුදුහාමුදුරුව පෙන්නන්නේ සංසාරයේ දුකයි කියන ඒ දුකේ කෙලවරට යන දේ පිළිබඳ විශ්වාසය තියෙනවා. එන්න සාංසාරික ප්‍රශ්න විසඳගන්න සංසාරයේ තියෙන ස්වરૂපයන් හදාගන්න තියෙන විශ්වාසය නිකම්ම නිකං අමෝලික ශ්‍රද්ධාවයි. ඒකට ඒ ශ්‍රද්ධාව තියෙන අයට බෑ මේක කරන්න. අමෝලික ශ්‍රද්ධාවෙන් ලැබෙන්නේ සංසාරය. ආකාරවතී ශ්‍රද්ධාව ගොඩනැගෙන ආකාරයට බුදුහාමුදුරුව කෙරෙහි ධර්මයේ කෙරෙහි ගෞරවයක් තියෙන කෙනාට තමයි හැකියාව ලැබෙන්නේ අර විදිහට මේ සතිපට්ඨානේ වඩලා සචිත්ත පරියෝධපණං ගුණය ලබා ගන්න. භාවනා කරලා වයසට යන අය ඉන්නෝ අර මේ කියන ගුණ නැති හින්දා. ඒයි තමන්ට බලාපොරොත්තු, තමන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. ධර්මයෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. බුදුහාමුදුරන්ගෙන් බලාපොරොත්තු වෙන්නේ වෙන දෙයක්. ඉතින් එවැනි කෙනෙක් නෙවෙයි නම් හරියට අර සතිපට්ඨානේ වැඩුවොත් මේ බුදුහාමුදුරෝ පෙන්නන සංසාරයක් හැදෙන්නේ නැති දිට්ඨියකටපත් වෙනවා. දැක්මකටපත් වෙනවා. ඒ දිට්ඨිය තමයි සම්මා දිට්ඨිය කියන්නේ. වෙනත් විදිහට කියනවා නම් ඒ පුජ්‍යලයා ආර්ය ශ්‍රාවකෙක්, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකෙක් නෙවෙයි, ආර්ය ශ්‍රාවකෙක් බවට හැරෙනවා. සේක පුජ්‍යලයෙක් බවට හැරෙනවා. සේක කියන්නේ පුහුණු වෙමින් යන කෙනෙක් බවට හැරෙනවා. මෙන්න මේ සේක කියන தത്വයට හැරිච්චි සම්මාදිට්ඨි ලාභියෙක්ගේ තියෙන්න පුළුවන් ලක්ෂණ ටික අන්තර්ගත වෙලා තියෙනවා සරියුත් හාමුදුරුවෝ නියමාකාරයෙන් පෙළගස්සලා තියෙන, දේශනා කරපු, බුදුහාමුදුරුවෝ අනුමත කරපු,
සම්මාදිට්ඨි සූත්‍රයේ. සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ සේක පුජ්‍යලයක් වෙන හැටි නෙමෙයි, සේක පුජ්‍යලයේ තියෙන ගුණයි. එතකොට සේක පුජ්‍යලයේ ගුණ 16ක් තියෙනවා. ඒ 16 තමයි අපි මේ ධර්ම දේශනාවට මාතෘකාව වශයෙන් සබාගෙන පැහැදිලි කරගෙන ආවේ. එතෙන්දී මතක් කරලා දෙන්න ඕනේ, කවමදාවත් මේ විශ්වාසය ඇතුව මේ බණ අහනවා නම් සම්පූර්ණ වැරදි. මේ සේක වෙන විදිහ නෙමෙයි මේ මේ සම්මාදිට්ඨි සූත්‍රයේ තියෙන්නේ. සේක පුජ්‍යලයේ ගුණයි. සේක වෙන විදිහ ඔයගොල්ලන්ට කියා දීපු සතිපට්ඨාන භාවනාවමයි. ඒක නොකර සේක වෙන්න පුළුවන් జగතෙක් මේ ලෝකේ නෑ. සතිපට්ඨානේ වඩන්නේ නැතුව සේක වෙන්න බෑ කාටවත්. ඒක සතිපට්ඨාන සූත්‍රය ඉගෙන ගත්තට සේක වෙන්න බෑ. ඒතොට වැඩිම තුලින් ලැබෙන ඵලයක්. ඒතොට මේ ඵල වලින් මීට පෙර පැහැදිලි කරා ඒ සරියුත් හාමුදුරුවෝ දේශනා කරපු කරුණු කිහිපයක්. මුලින්ම සරියුත් හාමුදුරුවෝ දේශනා කරන්නේ කුසලංච පජානාති, අකුසලංච පජානාති, අකුසල මූලංච පජානාති, කුසලංච පජානාති, කුසල මූලංච පජානාති. ඔන්න ඒ ගුණය තියෙනවා නම් එතන ඒ ශේක ගුණයක් සම්මාදිට්ඨිලාභී ළඟ තියෙන හැකියාවක් පවතින ගුණයක්. ඊළඟට දෙවෙනුව දේශනා කරා ආහාරංච පජානාති, ආහාර සමුදයංච පජානාති, ආහාර නිරෝධංච පජානාති, ආහාර නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේකත් ශේක පුජ්‍යලයක් ළඟ දකින්න තියෙන ලක්ෂණයක්. ඊළඟට තුන්වෙනිව දේශනා කරලා තියෙනවා ජරා මරණංච පජානාති, ජරා මරණ සමුදයංච පජානාති, ජරා මරණ නිරෝධංච පජානාති, ජරා මරණ නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. මේ කියන්නේ සංසාරයේ සත්‍ය ස්වરૂපය දුක. මේක තමයි දුක. ඊට පෙර තියෙනවා මේ ජරා මරණ වලට එන්න පරි දුක්ඛංච පජානාති, දුක්ඛ සමුදයංච පජානාති, දුක්ඛ නිරෝධංච පජානාති, දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය පජානාති. එතකොට ඊගාර මේ දේශනා කරන්නේ මේ දුක හැදෙන විදිය. දැන් එහෙනම් දුකේ මුල තියෙන්නේ කුසල අකුසල මත. දුක හදන සංසාරේ නිර්මාණය වෙන්නේ සංසාරේ නිර්මාණය කරන ආහාර හතරයි. එතකොට දෙවෙනි එක ආහාර වුණා. තුන්වෙනි එක දුක වුණා. හතරවෙනි එක දුකේ ස්වභාවයද? දුකේ යථාර්ථය ගැනයි ඊගාව පෙළ ගස්සලා තියෙන්නේ. නැතුව මේක වෙන දෙයක් නෑ සංසාරේ. සංසාරයේ දුකමයි තියෙන්නේ. එහෙනම් දුකේ දුක නිර්මාණය කරන කුසල අකුසල දෙක ටික මුලින් දේශනා කරා. ඒ වගේම කුසල අකුසල හරි කරන්න අවශ්‍ය කරන සාංශාරික ආහාර ටික දේශනා කරා. ඊට පස්සේ දුකේ ස්වභාවය දේශනා කරා. ඊට පස්සේ දුක පවතින ආකාරය, දුකේ යාන්ත්‍රණය තමයි ඊට පස්සේ පෙළ ගස්සලා තියෙන්නේ. දුකේ යාන්ත්‍රණය තුළ තියෙන්නේ මුල්ම දුකේ යාන්ත්‍රණය බලපාන්නේ ජරා මරණ. ජරා මරණ තියෙනකන් දුක තියෙනවා. දැන් ජරා මරණ වලට ඒ පළවෙනි එක එහෙම දීලා තියෙන ඒ දුකේ ස්වභාවය. දෙවෙනි දුකේ ස්වභාවයේ යනකොට තියෙන්නේ හේතුඵල ධමයක් විදිහට යන්නේ මේක. ජාතිංච පජානාති, ජාති සමුදයංච පජානාති, ජාති නිරෝධංච පජානාති, ජාති නිරෝධ ගාමිනී පටිපදාය. එන ඉපදීම, හට ගැනීම, පංචස්කන්ධයේ හටගන්නේ මූලික දේ පංචස්කන්ධයයි. ඒතර පංචස්කන්ධයේ හටගන්න තැන දුක තියෙනවා. පංචස්කන්ධ හට ගැනීමේ ප්‍රතිඵලයක් තමයි මනුස්සත්වයේ හෝ දේවත්වයේ හෝ බ්‍රහ්මත්වයේ හෝ සතර අපායේ උප්පත්ති. එහෙනම් මෙන්න මේ මොහොතේ හැදෙන අලුත් ඉපදීම දකින්න කෙනෙක් වෙනවා සම්මාදිට්ඨිලාභී. නමුත් හුඟක් අය මහන්සි වෙන්නේ මරුණට පස්සේ කොහෙද යන්නේ කියලා හොයන්නේ. එයා සම්මාදිට්ඨිලාභී නෙමෙයි. මරුණට පස්සේ එන්නේ මොකද්ද කියලා දැනගත්තට සම්මාදිට්ඨිලාභියෙක් වෙන්නේ නැහැ. එයාට තියෙන්නේ මිත්‍යා දෘෂ්ටිය.
ඕන තරම් ලෝකේ සත්‍යය ගැන මෙයා ඉපදිලා මරණට පස්සේ මේකයි වෙන්නේ අහවල් තැන ඉඳලා ඉඳලා ඉපදුනේ කියලා කියනද බෝධිසත්වයන්ට අවගන්නපු අය හිටියා. ඒ අය සම්මාදිටිලාභීන් නෙමෙයි. ඒ අය වෙන කට්ටියක්. ඒගොල්ලන්ට තියෙන්න පුළුවන් හැබැයි කම්මච්චකතා සම්මාදිට්ඨිය. ලෝකෝත්තර සම්මාදිට්ඨියක් නැහැ. ඒක හින්දා මැරෙන තැන හොයන්නේ කොහොම? මැරෙන්නේ කොහොමද කියලා හොයන එක සතිපට්ඨානෙට අදාළ නැහැ. මරුණට පස්සේ මොකද වෙන්නේ කියලා හොයන එක නෙමෙයි ඕනකම තියෙන්නේ. දැන් ඉපදෙන හැටි හොයාගන්න. එන්නේ හොයාගත්තේ තැන තියෙන ලක්ෂණය තමයි ජාතිංච පජානාති, ජාති සමිධ්‍යංච පජානාති ආදී වශයෙන් පැහැදිලි කරලා තියෙන්නේ. ඊළඟට භව ගැන, භව කියන්නේ පැවැත්ම. පැවැත්ම ගැන දේශනා කරලා තියෙනවා. භවංච පජානාති, භව සමුදියංච පජානාති, භව නිරෝධංච පජානාති, භව නිරෝධගාමිනී පටිපදාය. මේ භවයක් කියන එක නිර්මාණය වෙන්නේ කොහොමද? ඒ භවය නිර්මාණය වෙනකොට විදර්ශනා ඥාණයෙන් දකින්නේ කොහොමද? මෙන්න මේක මේ ලක්ෂණේ තියෙන කෙනත් සම්මාදිට්ඨිලාභී. නැතුව භව තණ්හාවෙන් විවිධ දේවල් කර කර ඇවිදින කෙනා, රත්යාදු ගහන කෙනා සම්මාදිට්ඨිලාභීෙක් නෙවෙයි. භවය කියන්නේ පැවැත්ම. පැවැත්ම උදෙසා මහන්සි වෙවි. පැවැත්ම වැඩි කරගන්න, තමන් හිතන පැවැත්මක් හදාගන්න උත්සාහ ගන්න කෙනා සම්මාදිට්ඨිලාභීෙක් නෙවෙයි. ඊළඟට දේශනා කරනවා සරියුත් හාමුදුරුවෝ, භවය හැදෙන්න හේතුව උපාදානය. දැන් ගිය දේශනා වාරයේදී අපි පැහැදිලි කරේ උපාදානය ගැනයි. උපාදානංච පජානාති, උපාදාන සමුදයංච පජානාති, උපාදාන නිරෝධංච පජානාති, උපාදාන නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. එතකොට මෙතන මේ උපාදානය කියන්නේ මොකද්ද කියලා ශ්‍රාවකයා දැනගන්න ඕනේ බුදුහාමුදුරන්ගේ වචනේ. නැතුව තමන් ඉගෙන ගත්තේ භාෂාවකින් හෝ ලියපු විභාගයකින් හෝ පොතකින් දැනගෙන වැඩක් නැහැ. මොකද ඒක නෙමෙයි තියෙන්නේ, උපාදානය තියෙන්නේ තමන් ළඟ. එතකොට අද දවසේ මාතෘකාව වෙන්නේ සරියුත් හාමුදුරු දේශනා කරපු මේ සම්මාදිට්ඨිලාභියෙක්ගේ තියෙන සුවිශේෂී ගුණයක්ලු දකින්න පුළුවන්. මේ ගුණේ තියෙනවා නම් සම්මාදිට්ඨිලාභියෙක් කියලා හඳුන ගන්න කියනවා. තණ්හාය පජානාති, තණ්හාය සමුදයංච පජානාති, තණ්හාය නිරෝධංච පජානාති, තණ්හාය නිරෝධ ගාමිනී පටිපදාය පජානාති. ତොර තණ්හාව පජානාති කියන්නේ ඒ හටගන්නේ මොහොතේ මේක තණ්හාව කියලා දැනගන්නවා. තණ්හාව හටගන්නේ නැත්නම් හටගන්නේ නැති වෙලාවේ නෑ කියලා දැනගන්නවා. මේක තමයි තණ්හාය පජානාති. එතකොට තණ්හාව ගැන පොත් ලියන එක හෝ යෝගියෝ ඇවිදින එක දෙතිස් කතාවෙන්. දැන් එක්කෙනාගේ තියෙන තණ්හාව මනින්න ගියාට, තණ්හාවේ තරම දැනගත්තට, තණ්හාවේ ස්වરૂපය දැනගත්තට ඒක බුදුහාමුදුරුව පෙන්වන තණ්හාව නෙවෙයි. අනුන්ගේ තණ්හාව ගැන හොයන්නේ තමන්ගේ තණ්හාව තියෙන හින්දායි. මොකද තණ්හාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැති හින්දා. ඒකට මේ සම්මාදිට්ඨිලාභියේ හඳුනගන්නේ තණ්හාව කුමක්ද? එතකොට බුදුහාමුදුරුව පෙන්නපු තණ්හාව ගැන ඉස්සෙල්ලා දැනගන්න ඕනේ. බුදුහාමුදුරුව පෙන්නන්නේ මේ තණ්හාව කියලා මේ පුජ්‍යල භාවයක නැති දෙයක් නෙවෙයි. සතෙක් පුජ්‍යලයේ කොහෙද ඉන්නේ? ඒ සත්ව පුජ්‍යල භාවයට උරුම වෙච්චි උරුමය තමයි තණ්හාව. ඒක කෙනෙක්ගේ වැඩි කෙනෙක්ගේ අඩු දෙයක් නෙවෙයි. තණ්හාව නෙවෙයි අඩු වැඩි වෙන්නේ, තණ්හාවට පස්සේ ඇති වෙන්නේ. පුජ්‍යලයා වෙනස් වෙන්නේ තණ්හාව හින්දා නෙවෙයි, උපාදානෙ හින්දා. චතර සංසාරේ කුසල හෝ අකුසල කර්ම එක්කෙනෙක් වැඩියෙන් හෝ එක්කෙනෙක් අඩුවෙන් කරන්න මේ චර්යා රටාව වෙනස් වෙන්න හේතුව තණ්හාවම නෙවෙයි. තණ්හාව කරන්නේ එකම කෘත්‍යයක්. ඒ කෘත්‍යයේ අඩු වැඩි කරන්නේ, වෙනස් කරන්නේ උපාදානය. ඒතර උපාදානය තණ්හාවට වැඩිය බලගතුයි. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ තණ්හාව නැත්නම් උපාදානයක් නැහැ. දැන් ඒක හරියට බැලුවා මේ වගේ. මේ ඉන්නේ පින්වතුන්ට හැමෝටම
ඉඩම් කෑල්ලක් දෙනවා. එක මට්ටමක තියෙන, එකම පලාතක තියෙන, එකම දේශගුණේ තියෙන, එකම පරිසර සාධක තියෙන, එකම තරමේ ඉඩම් කෑලි 100ක් දෙනවා. ඒ 100 ගත්තම මේ 100 දෙනා තමන්ට කැමැති කැමැති විදිහට ගෙවල් 100ක් හදාගන්නවා. නමුත් ගෙවල් 100 අර ඉඩම් 100 සමාන වුණාට ගෙවල් 100 සමාන නෑ. හරියට ඉඩම වගේ තමයි තණ්හාව. හද තමන්ට ඕන විදිහට හදපු ගේ වගේ තමයි උපාදාන. ඒතර උපාදානය කියන එක දරුණුම දේ. දුක තියෙන්නේ උපාදානය තුලයි. එකම රූපය සිය දෙනෙකුට උපාදාන වෙන්නේ සිය විදියකට. එකම සද්දය සිය දෙනෙකුට උපාදාන වෙන්නේ සිය විදියකට. නමුත් තණ්හාව එකයි. ඒතකොට තණ්හාව නෙමෙයි මේකේ බරපතල දේශාංශාරිකව උපාදාන. මේ බණ සිය දැන් මෙතන ඉන්නේ සිය දෙනෙක් අහපුවාම උපාදාන වෙන්නේ සිය විදියකට. උපාදාන සිය විදිහකට නම් බණ ඇහිමෙන් වෙන කුසල කර්මයේ සිය විදියක්. නමුත් සිය දෙනා සිය විදිහටම උපාදාන වෙන්න හේතු වුණ තණ්හාව සමානයි. තණ්හාව එකයි. මේක තමයි ගැඹුරුම දේ. නැතුව මේ තණ්හාව අඩු වැඩි කියන්න එපා. තණ්හාවත් එක්ක උපාදාන ජෝඩු එකතු වුණාම තමයි අඩු වැඩි බව පේන්නේ. ඒ වුණාට කියනකොට කතාවෙන් වුණා කියන්නේ අරයට වැඩිය මගේ තණ්හාව අඩුයි. ඒක ඇත්ත කතාව මොකද? අරයට වැඩිය මගේ උපාදානය අඩුයි. තණ්හාව අඩු වෙන්නේ කාට? තණ්හාව කියන එක සමානව යන දෙයක්. තණ්හාවෙන් කරන්නේ අරමුණක මමත්වය හදන එක පමණයි. අරමුණේ මමත්වය හදනවා තණ්හාවෙන් කරන්නේ එච්චරයි. මමත්වය හැදුවම උපාදානයෙන් තමයි අර දුකට හේතු ටික කරගන්නේ. මමත්වය හදනවා කියන්නේ මොකද්ද? දැන් ඇහැට රූපයක් පේනකොට පෙනීමෙන් නවතින්නේ නැතුව පෙනෙන පුජ්‍යලයේ බිහි කරනවා. ඒක තණ්හා. ඇහැට පෙනීම තණ්හාවේ කෘත්‍යයක් නෙවෙයි. ඇහැට පෙනීම පමණක් ඉතුරු වුණොත් බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ එතන හේතුඵල ධර්ම. එතන සම්මා දිට්ඨියක් තියෙනවා. ඇහැට පෙනිලා පේන පුජ්‍යලය බිහි වෙච්ච තැන මිත්‍යා දෘෂ්ටිද. නිකන් උපන්න සාතිකයෙන් සම්මා දිට්ඨිලාභයෙන් වෙන්න බැරි එකයි. ඇහැට රූපයක් පේනවා, පේන කෙනෙක් ඉන්නව නම් පෙනුනේ මට නම් අන්න මම හැදුවේ තණ්හාව. පේන කෙනා නිර්මාණය කරේ තණ්හාව. අපර තමයි බුදුහාඳුර තණ්හාව කියලා දේශනා කරන්නේ. නේද? තම තමන් හදාගත්තේ උගච්චමෙන් හිතේච්ච තණ්හාව මෙතෙන්ට අදාළ නැහැ. නවකතාකාරයෝ, කෙටිකතාකාරයෝ කියන තණ්හාව මෙතෙන්ට අදාළ නැහැ. කවිකාරයෝ, කපුව කට්ටඩිය කියන තණ්හාව මෙතෙන්ට අදාළ නැහැ. මහාචාර්යවරු කියන තණ්හාව මෙතෙන්ට අදාළ නැහැ. බුදුහාඳුර පෙන්වන තණ්හාව තියෙන්නේ රූපයක් පේනවා නම් පේන පුජ්‍යලයක් හැදුවේ තණ්හාවයි. ඒතර රූපයක් පෙනිලා පේන පුජ්‍යලයක් හැදුවම තියෙන ධර්මයේ ස්වરૂපය කියනවා දිත්තේ දිත්තමත්නම් න භවිෂ්‍යති. දැන් තණ්හාව සක්‍රීය වෙලා පුජ්‍යලයක් හැදුවේ නැත්නම් පේන දෙයට එතන තියෙන ධර්මය, එතන තියෙන ක්‍රියාවලිය බුදුහාමුදුරු දේශනා කරන්නේ දිත්තේ දිට්ඨමන්තම් භවිෂ්‍යති. දැන් එහෙමනම් සද්දයක් ඇහුණොත් එහෙම. දැන් මේ වෙලාවේ රූප වලට වැඩිය ඇහෙන සද්දයට තැන දෙනවා. බණ අහන හිඳ. බණ අහන කෙනෙක් ඉන්නවා නම් අන්නේ කෙනා හදන්නේ තණ්හාව. දැන් තණ්හාව නැතුව එහෙනම් බණ ඇහිය හැකිද? බණ තේරෙන කෙනෙක් ඉන්නවා නම් එතන තණ්හාව ලැබලා හමාරයි. බණ නොතේරෙන කෙනෙක් ඉන්නවා නම් එතන තණ්හාව ලැබලා හමාරයි. බණ අහන්නේ නැතුව නින්ද ගිය කෙනෙක් ඉන්නවා නම්
ඒ තණ්හාව සක්‍රිය වෙලාම එහෙනම් ජීවිතේ ඇහැට රූපයක් පේන හැම වෙලේකම කනට සද්දයක් ඇහෙන හැම වෙලේකම නාසයට ගඳ සුවඳ ලැබෙන හැම වෙලේකම කයට ස්පර්ශයක් ලැබෙන හැම වෙලේකම හිතට මොනවා හරි මතකයක් එන හැම වෙලේකම තියෙන්නේ තණ්හාවයි. නමුත් සිය දෙනෙක්ගේ තණ්හාව සීයක් වෙන්නේ සිය දෙනෙක්ගේ තණ්හාව හින්දා අලුතෙන් හද වූ උපාදානය සීයක් වෙනවා. මේ බණ උපාදාන වෙන විදිහ සිය ආකාරයි සිය දෙනෙක් අහනකොට. මම අල්ලගන්න ප්‍රමාණය අල්ලගන්න විදිහ තමයි තේරුණා තේරුන්නේ නැහැ කියන්නේ උපාදානයේ ප්‍රතිඵල. මට බණ තේරෙන්නේ නැහැ කියන එකේ මනින මිම්ම උපාදානයයි. තේරුණා කියන්නේ උපාදානයේ තියෙන මිම්ම. ඒතර හඳුන ගන්න ඕනේ උපාදානය මොකද්ද කියලා. නැතුව මේ බොරු කරලා වැඩක් නැහැ. බොරුවට නැත්තම් සුදුරේදි බෙරවගෙන රට පුරා ඇවිදලා මැරලා යනවා. කරලා තියෙන්නේ තණ්හාව පෝෂණය කරලා වැඩක් නැති දේවල් උපාදාන කර කර ඉඳලා මැරලා යනවා. බුදුහාමුදුරුවෝ පෙන්නන ආර්ය අෂ්ටාංග මාර්ගයක් වෙදලා නැහැ. මේ තණ්හාව නැති වෙන්න ඕනේ උපාදානය නැති වෙන්න. එහෙනම් උපාදානය උපාදාන කියන ඒවා තියෙන දැඩිකම අඩු කරගන්න පුහුණු වෙන්න ඕනි ඉස්සෙල්ලා. ඒක උපාදානය වල ලෝකයේ තියෙන මේ වස්තු වලට කාම වස්තු වලට උපාදානය අඩු කරගන්න විදි දෙකක් භාවිත කරගන්න. උපාදානය නැති කරන්නේ අඩු කරගන්න. එකක් ආමිෂ පින්කම්. ඒකට අකුසලයට තියෙන උපාදානය අඩු වෙලා කුසලයට තියෙන උපාදානය වැඩි වෙනවා. ඊට එළිය නිවන් දකින්න උදව් වෙන උපාදාන අඩු කරන්න පුළුවන් සාර්ථක ක්‍රමය තමයි ශීලය. සිල් රැකීම. ආමිෂයට එළිය හානිදායක උපාදාන අඩු කරනවා ශීලය. කාම ලෝකයේම තියෙන උපාදාන නැති කරන විදිය තමයි සමත භාවනාව. අඩු කරනවා. මෙන්න මෙතෙන්ට යනකොට තමයි කුසලස්ස උපසම්පදා කියන්නේ. කාම ලෝකයේටම කාම ලෝකයේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ ආදී දේවල් වලට උපාදාන නැති වෙනවා. කාම ලෝකයේ නියෝජනය කරන නීවරණ ටික යටපත් වෙනවා. ඒතර කාම ලෝකයෙන් තුල කාමාවචර මමෙක් හදන්නේ නැහැ. කාමාවචර මමෙක් නැති තැන තියෙන්නේ කුසල සූප සම්පදා ගුණයයි. නමුත් එතන රූපාවචර මමෙක් ඉන්නවා. උපා තණ්හාව තියෙන්නේ කාම ස්වරූපේ එකක් නෙමෙයි. උපාදානය තියෙන්නේ කාම ස්වරූපේ එකක් නෙමෙයි. කාම ස්වරූපේ ඉක්මෝ උපාදානය. මෙන්න මෙතන තමයි නිවන් දැකීමේ දොරටු. මේ දොරටුවට ලං වෙන්නේ නැතුව කාම ලෝකයේ උපාදාන වෙවි ඉන්න කෙනාට සත්‍ය කරා යන්න බෑ කියනවා. සංසාරය දුකෙන් අහක් වෙන්න බෑ කියනවා. දැන් ඔන්න ඔය ටික තමයි බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ. ඒ සතිපට්ඨානේ වඩනකොට ඒක ශ්‍රාවකය දැනගත්තත් එකයි නැත්ත් එකයි සිදු වෙන්නේ උකයි. හරියට කරාත් මෝඩයා වගේ කරොත් ලැබෙන්නේ ප්‍රතිඵලය ඕකයි. මේක ශ්‍රාවකයාට විග්‍රහ කරලා ඉගෙනගෙන විභාග ලියන්න පුළුවන් එකක් නෙමෙයි. එහෙම හිතන කෙනා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක් වෙන්නේ නැහැ. ශ්‍රාවකයෙක් වෙන්නේ. දැන් ওই ස්වરૂපය තමයි තියෙන්නේ. එතකොට මේ තණ්හාව ස්වરૂපය මොකද්ද? මම කිව්වා තණ්හාව කියන්නේ දැන් තණ්හාවේ පජානාති. තණ්හාව කියන්නේ මමත්වයේ හදනවා. කොහෙමද හදන්නේ? කොයි වෙලේද හදන්නේ? උප්පත්ති ඉන්ද්‍රිය හයට අරමුණක් එන වෙලාවේ. දොට තණ්හාව කරන්නේ මොකද්ද? ඒ දැන් චතුරාර්ය සත්‍යයේ දෙවෙනි ආර්ය සත්‍යය දුකට හේතුව තණ්හාව කියලායි බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඇයි ඒ තණ්හාව කියලා දේශනා කරන්නේ? තණ්හාව තිබුණොත් තණ්හාව එකට අත්තල් බැඳගෙන එනවා. තණ්හාව උපාදානේ භවය ජාතිය ජරා මරණ. තණ්හාව කොහෙද තියෙන්නේ? තණ්හාව එක අත්තල් බැඳගෙන
වැල වගේ එකට සම්බන්ධයි. තණ්හාව ඇති වෙන හැම තැනම උපාදානය ඇති වෙනවා. උපාදානයේ ස්වરૂපයේ පුජ්‍යලය අනුව වෙනස් වෙනවා. ඊට පස්සේ උපාදානයේ තියෙන හැම වෙලෙම භවය ඇති වෙනවා. පැවැත්මක් ඇති වෙනවා. සාංශාරික පැවැත්ම. පැවැත්මක් ඇති වෙන හැම වෙලෙම අලුතෙන් උපදිනවා. නැසුව මරණයට පස්සේ නෙමෙයි උපදින්නේ. එහෙන් රූපයක් පෙන්ලා ඒ භවයේ ඉවර කරපුවාම කණින් සද්දයක් ඇහෙදෙන අලුත් භවයක උපදිනවා. දැන් මේ පිංගතුන් භාවනා කරනකොට කයෙන් ධාතු ගුණ තේරෙනවා. කකුලේ ධාතු ගුණයක් තේරෙනවා. ඒක ඉවර වෙනකොට නැත්නම් ඒක තියෙද්දිම වගේ අපිට තේන්නේ තියෙද්දි කියලා. නමුත් තියෙද්දි නෙමෙයි. ඒක ඒ භවයේ ඉවර කළා. ඊට පස්සේ ඔළුවේ ධාතු ගුණ තේරෙනවා. අලුත් භවයක්. අලුත් ජාතියක්. අලුත් ඉපදීමක්. දැන් මේකෙන් එහෙනම් ධාතු ගුණ ශරීරයෙන් ගොඩාක් තේරෙනකොට මොකද වෙන්නේ මේ? අලුත් තණ්හා ඇති කරනවා. ඒතර ධාතු ගුණයකට තණ්හාවක් ඇති වුණොත් අර උපාදානයේ ස්වરૂපය අනුව ඇලීම හෝ ගැටීම නිර්මාණය වෙනවා. ඒක නිසා වෙන ධාතු ගුණ ගැන ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන් නම් උපාදාන ලිහිල් වෙනවා. මොනවටද? ඇහැට පේන රූපයටද? කනට ඇහෙන සද්දයටද? මතක් වෙන දෙයකට නෑ. තමන්ගේම මස් ඇටලේ තමන්ගේ කියලා ශරීරයට. දැන් නැත්නම් තමන්ගේ ශරීරයක් ශරීරයේ ඔළුව තේරෙනවා නම් ඔළුව මගේ කියලා කරන්නේ තණ්හාවයි. මේ ඔළුව හොඳ ඔළුවක්. මේක මෙච්චර වටින ඔළුවක්. මෙච්චර පරම්පරාවකින් ආපු ඔළුවක්. මෙච්චර ලස්සන ඔළුවක්. මේවා කරන්නේ උපාදානය. ඔළුව මගේ කරපු එක කරේ තණ්හාවයි. දැන් එහෙනම් අටසිල් සමාදන් වෙනකොට ඔය හත්වෙනි ශික්ෂාපදයෙන් කරන්නේ මොකද්ද කියලා බලන්න. මේ තමන්ගේම මස් ඇටලේ උපාදාන වෙන ස්වરૂපය අඩු වෙනවා. තණ්හාව අඩු කරන්නේ අඩු කරන්න බෑ. මාලා ගන්ධ විලේපන ධාරණ මණ්ඩල කියලා කියන්නේ මොකක්ද? මේ මස් ඇටලේ උපාදාන වෙන ප්‍රමාණය අඩු කරන්න දීපු ශික්ෂාපදයක්. දැන් ඒකේ වටිනාකමක් දන්නේ නැතුව කොණ්ඩෝ මෝස්තර දාගෙන ඇඳුම් මෝස්තර දාගෙන රටවක් පුරා රත්ය අදු ගැහුවට වැඩේද සතිපට්ඨානේ? ධාතු ගුණ තේරුණාට ඇලෙන්නේ ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්ද? උපාදාන නොකර ඉන්න පුළුවන්ද? ඒක හින්දා මේකේ රංගපෑවට ධර්මී යන්න බෑ. තේරෙනවා නේද? නමුත් දැන් එහෙම හරි කරන කෙනාට අනාගතේ හරි මේකේ ප්‍රතිඵල ලැබෙනවා. වර්තමානයේ ඒව කරමින්ම මගේ ශරීරයම ලොකුයි කියලා හිතාගෙන කරන අයට කායනුපස්සනාව වැඩුවට වයසට යනවා. ඔක තමයි වෙනස. ඒ මොකද තණ්හාව කියන්නේ මොකද්ද කියලා දන්නේ නැහැ. තණ්හාව කරන්නේ අරමුණක් ආපු හැටිය ඒ අරමුණ අයිතිකාරය බිහි කරනවා මගේ කරලා දෙනවා. දැන් ඔළුව තේරෙනකොට ඔළුව මගේ කරන්නේ තණ්හාවෙන්. ඒතර ඔළුවෙන් ඇතිවෙන ශරීරයෙන් ඇතිවෙන කාය විඥාන සිතක මමත්වේ බිහි කරනවා තණ්හාව. අත තේරෙනවා නම් අත තේරෙනකොට කරන්නේ ඒකයි. දැන් ඔය සමත භාවනා කරන්නේ කාය විඥානේ අතුරුදහන් කරගන්නවා. තාවකාලිකව මරණ ගන්නවා. එතකොට කය මගේ නෙමෙයි කය තේරෙන්නේ. නමුත් එතන නිවනක්ද ගන්න බෑ. කය තේරෙන්නේ නැති තැනක සක්කාය දිට්ඨියක් වෙන්න බෑ. සක්කාය දිට්ඨිය කියන්නේ ශාරීරිය මගේ කියන දිට්ඨියයි. එහෙනම් සක්කාය දිට්ඨියක් වෙන්න ඕනේ ඉන්ජෙක්ෂන් ගහලා සිහි නැති වුණාම. හිරිවට්ටපොම් සමත භාවනාවෙන් කරන්නේ ඉන්ජෙක්ෂන් එකක් ගහනවා. එක වගේ තමයි කයට. ඒකෙහිඳ උද්දකාරාම පුත්‍ර ආලාර කාලාම වගේ අයගේ සමත භාවනාවලින් සත්‍ය කරා යන්න බෑ කිව්වේ ඒකයි.
සක්කාය දිට්ඨිය අතුරුදහන් වෙන්නේ. එහෙනම් මෙතන මේකේ මිනිස්සයාට තියෙන වාසියම තමයි මේ මස් ඇටලිය කිලෝ ගන්න මගේ කියලා කියන එක හදන්නේ තණ්හාවෙන්. ඒකට ඇලෙන්නේ ගැටෙන්නේ උපාදානයි. දැන් මේ தත්ත්වයේ විසඳන එක තමයි කායනුපස්සනාවෙන් කරන්නේ. දැන් එතන මේකේ කොයිතරම් දුරට බුදුහාමුදුරුව මේ තණ්හාව කියන එක තමන් වහන්සේ දේශනා කරන තණ්හාව හැටි මොකද්ද, මේ දුකට හේතුව මොකද්ද කියලා පැහැදිලි කරන්නේ දෙවෙනි ආර්ය සත්‍යයේදී. දෙවෙනි ආර්ය සත්‍යයේ කියනවා තණ්හාව පිළිබඳ, තණ්හාව කියන්නේ මං මෙන්න මේ ගුණාංග වලින් යුක්ත දෙයටයි. ඒක ඉගෙන ගන්න නැතුව අපි වෙන බහුවෝතක කෙනා කියන විග්‍රහ අර්ථකථන ඉගෙන ගත්තට වැඩක් නැහැ. එතෙන්දී බුදුහාමුදුරු දේශනා කරනවා ත්‍රිපිටකය පුරාම එකම විදිහටයි මේ තණ්හාව විස්තර කරන්නේ. ඕනම සූත්‍රයක තියෙන තණ්හාවේ හැටි මෙහෙමයි. වෙනස් කරලා කිසිම වචනයක්ම වෙනස් කරපු නැති තැන්වල. දුක කියන්නේ මේකයි කියන එක ත්‍රිපිටකය පුරාම එකම විදිහ. අනික්ව විස්තර කරන විදිහ බුදුහාමුදුරුවනත් විවිධ කෝණවලින් විවිධ පරයයවලින් විස්තර කරනවා. නමුත් තණ්හාව, දුක, නිවන, නිවන් මාර්ගය ත්‍රිපිටකය පුරා සූත්‍ර ඔක්කොගෙම ගත්තොත් එකම ආකාරය. මේක තමයි චතුරාර්ය සත්‍යය. ආර්ය සත්‍ය හතර තියෙන මේකයි. ඒකින්ද මේ බෞද්ධයෙක් කියන කෙනා බෞද්ධ නිකායක තියෙන ලක්ෂණයක් තමයි චතුරාර්ය සත්‍ය පිළිගන්නවා නම් එයා බුදුහාමුදුරන්ගේ ශ්‍රාවකයෙක්. මහායාන වුණත් එකයි, හීන යාන වුණත් එකයි, මොන යාන වුණත් එකයි. චතුරාර්ය සත්‍ය නැත්නම් එතකොට චතුරාර්ය සත්‍ය කියලා පිළිගන්නේ ඔය කියන හතර තමයි. සම්ප්‍රදායයේ අඳුම මේකට අදාළ නැහැ. පෙළපත අදාළ නැහැ. ඒක නිසාවෙන් හුඟා බෞද්ධයෝ මේ වෑනුත් විපරීත දෘෂ්ටි ඇති කරගෙන අපි තමයි නියම බෞද්ධයෝ කියලා රඟපානවා නම් බෞද්ධය වෙන්න චතුරාර්ය සත්‍ය බුදුහාමුදුරුවෝ කියන දේශනා කරපු වචනින් දැනගන්න ඕනේ. ඒ චතුරාර්ය සත්‍යෙම තියෙනවා සත්‍ය අවබෝධ කරගන්න ක්‍රමයක්. ඒ ක්‍රමය අනුගමනය කරන්න. එහෙම නැති කෙනා බෞද්ධ නාමයෙන් ඉන්න නළුනිලියෙක් විතරයි. ඒක විශ්වාස කරන්නත් බැරි නම් එයා බෞද්ධයෙක් වෙන්නේ කවුද? එතකොට මේ චතුරාර්ය සත්‍යයේදී දෙවෙනි ආර්ය සත්‍යයේදී තණ්හාව ගැන දේශනා කරනවා. ඒ තණ්හාව ගැන දේශනා කරන වචන ටික මං කිව්වා ත්‍රිපිටකය පුරා හැමතැන මේකයි. හැම දේශනාවකම එකම ආකාරය තියෙන්නේ. ඒ ආකාරය තියෙන්නේ වචන කීපයේ. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දිරාග සාගතා తත්‍ර తත්‍ර අභිනන්දනි තෙයති ඉදං කාම තණ්හා භව තණ්හා විභෝධං. තණ්හාවේ ස්වરૂපයන් ආකාර තුනක් ගැන කියනවා. තෙයති ඉදං කාම තණ්හා භව තණ්හා විභෝතන්. කාම තණ්හා කියන්නේ, කාමය කියන්නේ පංච ඉන්ද්‍රියම් පිනවීමයි. එහෙනම් බණ අහලා හෝ මොනවා හරි අහලා හෝ ඇහෙන් මොනවා හරි බලලා ගහක් බලලා ඒ ගහ දැකලා සතුටු වෙන තැන තියෙන්නේ කාම තණ්හා. ඒ සතුට වෙන පුජ්‍යලයා බිහි කරේ බලපු රූපයෙන් නම් එතන තියෙන්නේ කාමතන්. ඇහැ පිනවනවා පුජ්‍යලයේ බිහි කරන්නේ කාමතන්නා. එතකොට කන පිනවන පුජ්‍යලයේ බිහි කරන තණ්හාවට බුදුහාමුදුරුවෝ දේශනා කරනවා කාමතන්නා. ඒ වගේම මේ නාසය පිනවනෝ ඒගොල්ලෝ බලන්න ගෙදෙද්දි හිම භාවිතා කරන්නේ ඔය සුවඳ විලවුන් අයි අපි භාවිත කරන්නේ. ඒ සුවඳ දැනෙන්න අපි පිනේනෝ නේද? සතුටුයි නේද? අනේ සතුට තමයි පිනවුනා ලැබෙන වේදනාව, විඳීම. පිනවීමෙන් විඳීමක් සතුට වේදනාවක් සතුටක් ඇතිවෙනවා නම් අනේ සතුට ඇති කරපු තණ්හාව කාම තණ්හාව. ඒකට කාම තණ්හාව ස්වરૂපය පංච ඉන්ද්‍රිය මතින් ඇති වෙන්නේ.
ඇස් කන් ආස දිව කය මනස දිව කය කියන්නේ මනෝ ඉන්ද්‍රියෙන් නෙමෙයි කාම තණ්හාව උපදින්නේ. දැන් ඔය කාම තණ්හාව නැති කෙනෙක් මිනිසෙක් වුණේ. නමුත් රඟපාන්නේ කොහොමද මල්ලඟ කාම තණ්හාව නැහැ කියලා නේද? ආන්නේ රඟපෑම තමයි මිත්‍යා දෘෂ්ටි. බුදුහාමුදුරුවන්ගේ ශ්‍රාවකය නම් මල්ලඟ කාම තණ්හාව තියෙනවා කියලා පිළිගන්නවා. පිළිගත්තොත් තමයි අර සම්මා දිට්ඨිය භාවනා කරනකොට කාම තණ්හාව නැති තැන දැනගන්න පුළුවන්. නිකන් රඟපෑවට වැඩක් නෑ. එහෙනම් හැපිනවන්න කුසලයෙන් වෙන්න පුළුවන්, අකුසලයෙන් වෙන්න පුළුවන්. පිනවීම ඔක්කොම කාම තණ්හාව. එන අකුසල් කරන්නත් කාම තණ්හාව උදව් වෙනවා, කුසල් කරන්නත් කාම තණ්හාව උදව් වෙනවා. කපෘකක් දැකලා ඒ කපෘකේ ලස්සන දැකලා පිනවෙන එක කාම තණ්හාව. මාළු මරලා මරාගත්තේ මාළු ගොඩගෙන පිනවෙන එක කාම තණ්හාව. ගෙදර ඉන්නේ දරුවෝ ගැන බල්ලෝ ගැන දැකලා සතුටු වෙන එක කාම තණ්හාව. ඔයක අහක් කරන්න කැමති කවුද? ඒක අහක් වෙනවට කැමති නැති බව කියන්නේ උපාදානයේ ස්වરૂපය. දැන් ওই ටික අහක් වෙයි කියලා බයට නේද බයෙන් රක්මං කරන්නේ? ওই ටික අහක නෝ ජීවත් වෙලා මොකට? ඒක තමයි දැන් අධිවට්ටානේ වැඩුවම කරන්නේ ඔන්න ඕ අහක් කරන්නේ. කවුද කැමති? ඉවර කැමති වෙන්න ඕනේ නැත්නම් ඔය වැඩල වැඩක් නෑ. දැන් කාම තණ්හාය ස්වરૂපය ඒකයි. ඊට පස්සේ තව තියෙනවා තණ්හාය ස්වરૂපය බව. පැවැත්ම. පින වෙන්නේ පංචේන්ද්‍රියා. නමුත් මේ පැවැත්මට ආසයි. හොඳ සාන්ත දාන්ත ලීලාවෙන් ඉඳගෙන ඉන්න එකට කැමති ඔක්කොම. අන්න භවතන්. ඇදේට ඉඳගෙන ඉන්නවට අකමැති. ඒ පැවැත්මට ආසයි. ඒකෙන් පින වෙන්නේ පංචේන්ද්‍රිය විනවන්නේ. පන්සිල් රකින සමාජයක් හදන්න කැමති. ඔව් භවතන්. සිංහල බෞද්ධයෝ වැඩි වෙනවට කැමති බව ගන්න. ඒවා ඒවේ හොඳ ගුණක් තියෙනවා. ඊට වැඩිය නරක ගුණ තමයි බව තණ්හාවේ වැඩි. මුදල් ලැබෙනවට කැමති. හුඟක්කල් ජීවත් වෙන්න කැමති. ඔක්කොම කොහෙද යන්නේ? බව. සමාජ සේවාවලට කැමති බව. දැන් ඔය වගේ මේ බව කියන එකේ කාමතරන් දරුණු නෑ. බව කියන එකේ වුණාට අහක් කරන්න අපාරු තණ්හාව. බව කියන්නේ පැවැත්ම. කොහේ පැවැත්ම? සංසාරයේ පැවැත්ම. දැන් පන්සිල් රකින සමාජයක් ඉන්නේ කොහේද? සංසාර විමුක්තියේද? සංසාරයේද? බෞද්ධයෝ ඉන්නේ කොහේද? සංසාරයේද? සංසාර විමුක්තියේද? විමුක්තිය නෙවෙයි සංසාරය. එහෙනම් සංසාරයේ එක එක්කෙනා හදාගත්ත එක එක රාමු වලට සාංසාරිකව දැන් මිනිස්සු වෙනවා, මිනිස් රාමු හදනවා. දේශපාලනයෙන් වෙන්න පුළුවන්, ආර්ථිකයෙන් වෙන්න පුළුවන්, සමාජීය වෙන්න පුළුවන්. ඒ හදාගන්න සියලු දේවල් පොදු වැඩ කියන ඒවා තුල තියෙන තණ්හාව භව තණ්හාව. ඒ පොදු වැඩ තුල තමන්ගේ පංචේන්ද්‍රිය පිනවීමක් නැහැ. පංචේන්ද්‍රිය විනෝල පොදු වැඩ කරනවා කියන්නේ කාම තණ්හාවම රඟපෑම. ඒ පොදු වැඩ කරනවා නෙවෙයි, එයා එකෙන් පිනවෙන. එතට කාම තණ්හාව. භව හදන එකේ ස්වરૂපයේ හින්දා තමයි දැන් කාම තණ්හා නැහැ බ්‍රහ්මයන්ට. බ්‍රහ්මයන් කාම තණ්හා නැති සත්ත්ව විදිහට ගත්තොත් සංසාරයේ ඉන්නේ බ්‍රහ්මයන්.
පංචේන්ද්‍රිය පිනවීමක් නැහැ ඒගොල්ලන්. නමුත් පැවැත්මකට කැමති. ඒ පැවැත්ම කාම ලෝකයේ පැවැත්මක් නෙවෙයි. ඒක රූප හෝ අරූප පැවැත්ම. රූප කියන්නේ පංචේන්ද්‍රියන්ට අහුවෙන්නේ නැති අරමුණු මනෝ ඉන්ද්‍රියෙන් හදාගත්තේ රූපේට. දැන් ඔය එළි දකින්න කැමති ඒව කාම තණ්හා නෙවෙයි භව තණ්හා. තේරෙනවද? මොකද ඒ එළිය හැදුවේ ඇහැට පෙනිච්ච එකකින් නෙවෙයි. මනෝ ඉන්ද්‍රිය. නේ උපාසකම්මලා බුදු රැස් දකින්න කැමති අන්න භව තණ්හා. ඇහෙන් බුදුර රෝමාවතිය කට අරගෙන ඉඳලා බුදු රැස් දකින්න එක කාම තණ්හා. ඇස් පියාගෙන නිදි ගිහිල්ලා බාගෙට රැස් පේන එක භව තණ්හා. ඒකයි රූප ලෝකය. රූපාවචරයි. හදාගත්තේ රූපය. මනසින් හදපු රූපය. දෙබල අය ඇට සැකිලි දකින්න ආසයි. කොහොමද ඇට සැකිලි දකින්න ඇහෙන්නේ මේ දකින්න කැමති. සුදුරෙද්ද පෙරවගෙන ඇස් දෙක පියාගෙන හිටියාම ඇට සැකිලි දකින්න ඕන නම් කැමති. දියුණුයි. අන්න භව තණ්හා. තේරෙනවද? භාවනාවෙන් එන්නේ වැඩියෙන් ඔන්න ඔය විකාරය වෙන්නේ විදර්ශනා උපක්ඛිලේස රාසිය භව තණ්හාරයි. විදර්ශනා උපක්ඛිලේස එන්නේ භව තණ්හාරා ගොඩක්. ඒ කාමයේ යටපත් වෙලා තමයි විදර්ශනාව පටන් ගන්නේ. ඒත් බ්‍රහ්මයන්ගේ කාම තණ්හා නෑ භව තණ්හා. ඊට පස්සේ තින්නේ විභව. ඒ තණ්හාවේ ස්වરૂපය මේ විභව කියන එකේ තේරුම ගන්න. දැන් භව කියන එකේ විරුද්ධ දෙයි. දැන් එළි දකින්න කැමති එහෙම මනසෙන් හදපු ඒක භව තණ්හා. ඔක අනිත් පැත්ත හදා එළි දකින්න වඩා අකමැති. තේරෙනවද? දැන් විභව තණ්හාව උපරිම තියෙන විභව තණ්හාවේ අවසාන ප්‍රතිඵලය දරුණුම තැන මිනිසෙකුට උදා වෙන්නේ සිය දිවි නසා ගැනීම. කාම තණ්හාවෙන් නෙමෙයි සිය දිවි නසා ගන්නෙ. භවනම් මනුස්ස භවයට කැමති වෙන්න ඕනේ. ඒකට මනුස්ස පැවැත්මට අකමැති. ඒකේ උපරිම ඵලය සිය දිවි නසා ගැනීම. තර සිය දිවි නසා ගැනීමේ තණ්හාව මොකද්ද? විභව තණ්හාව. දැන් මිනිස්සේ කියලා ඉඳලා දෙවියෙක් වෙන්න කැමති. ඒක මොකද්ද? දෙවියෙක් වෙලා නැහැනේ. එහෙනම් පංචේන්ද්‍රිය විනවන්න බෑනේ දෙවියෙක් වෙන්නේ නැතුව. දෙවියන්ගේ තියෙන එක මොකද්ද? භව තණ්හාව. තේරෙනවද? දැන් මිනිස්සේ කියලා ඉන්නවා ලංකාවේ ඉන්න කැමති නෑ. පිට රට යන්න කැමති. මොන ගන්නවා? ලංකා භූමියේ වාසය කරන්න කැමති නෑ. මේ සමාජයේ ඉන්න කැමති නෑ. කාම තණ්හාවද? නෑ. භව තණ්හාවද? භව තණ්හාව වුණා නම් මේ ඉන්න සමාජයට ආසාව ඇති වෙන කැමැත්ත තියෙන. දැන් ඔයගොල්ලෝ අහුවෙන්නේ එනකොට ඒකට මේකට කැමති. මරාගෙන මැරිලා හරි ඉන්න කැමති. හැබැයි පංචේන්ද්‍රිය විනෝවන් නැති තැනක එහෙනම් තියෙන්නේ මේ වගේ වෙලාවක මොන දන්නවද? භව දන්නවා. මේ බණ අහන්න කැමති මොන දන්නවා? මේ කැමති කෙනෙක් බිහි කරන්නේ තණ්හාවෙන්නේ. කැමති කෙනා බණ අහන්න කැමති කෙනා බිහි කරන්නේ එහෙනම් කාම තණ්හාවද භව තණ්හාවද? තව ටිකක් බණ ගිහිනකොට ඉඳගෙන ඉන්න බෑ. අමාරුයි. එතකොට මොකද වෙන්නේ? බණ අහන භවයට අකමැති විභව තණ්හාවෙන්. තේරෙනවද? ඕක ඉතින් තට්ටු මාරු වෙවි. ඔය හැම වෙලේම එන්නේ ඒක තමයි. පණුව වගේ දඟලන්නේ මොකද?
කකුල දැන් නමාගෙන ඉන්නවා. එතකොට හරි සනීපයි. භව තණ්හාව. ඒ භවයට කැමති. ටිකක් එලා ඉන්නකොට දඟලන්නේ. ඒ නමාගෙන ඉන්න භවයට අකමැති. දිගහැරගෙන ඉන්න භවයට කැමති. විභව තණ්හාව. එහෙනම් දැන් මේ ඉඳගත්ත වෙලාවේ ඔය කාම තණ්හාව කොහොම වුණත් කාම තණ්හාවත් ඒ විදිහටම තමයි. භව විභව වලට කොච්චර මාරු වුණාද? එක පැවැත්මකට කැමති වෙනවා, ටිකක් ගල යනකොට ඒ පැවැත්මට අකමැති වෙනවා. ඕකම නේද සියලු දින අසා ගැනීම. මනුස්ස භවයට කැමතිලා හොඳින් ජීවත් වෙනවා, එක 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 තරහ වුණා, හොඳ නැති වුණා, භවයේ පා වුණා, මැරෙනවා. විභව දන්න. ඒක දරුණුම අකුසලය. දරුණුම මිත්‍යා දෘෂ්ටිය. තේරෙනවනේ? සියදීන වසාගත්තම බුදුහාමුදුරුවෝ පෙන්වන්නේ මොකක් කරලා මොකද්ද පාපය? තව සත්වයෙක් මැරුවට වැඩිය පාපය. හැබැයි ප්‍රශ්න තියෙන්නේ දැන් සියදීන නසාගන්නේ වෙලාවෙම නේද මේ පාපය කරගන්නේ? දැන් ඉස්සෙල්ලා මිනිහෙක් මරලා හතෙන් මරලා ජීවත් වෙලා පස්සේ හොඳින් ඉඳලා මැරෙනකොට ඒක උපාදාන නොවුණොත් මොකද වෙන්නේ? සතර පායට යන්නේ. සියදිවි නසා ගන්නකොට එහෙනම් නියත මිත්‍යා දෘෂ්ටියකට එනවා. තේරුණානේ? ඒක හින්දා සියදිවි නසා ගන්නෑ වර්ණනා කරන්න එපා. අනුන් වෙනුවෙන් සියදිවි නසා ගන්න අයගේ තියෙන ස්වරූපය වෙන එක. ඒක භව තණ්හාව විභවණි. තේරුණානේ? එහෙමත් තියෙනවා. දැන් අනුන්ට ආහාර වෙන්න බෝධිසත්වෙත් වෙලා තියෙනවා. ඒක භව භව හරහා තමයි හුඟක් කුසල තියෙන්නේ. ඒ භව තණ්හාව යටතේ තමයි කුසල් කියන එක තියෙන්නේ. තණ්හාව නැතුව කුසල් නැති වෙන්නේ. කුසල් හට ගන්න බෑ. තේරුණානේ? කුසල් කියන ඒවා ආමිෂ පින්කම් කියන ඒවා ඒ දේවල් වල තියෙන තණ්හාව භව තණ්හාවයි වැඩිපුර. එහෙනම් නරක තණ්හාවක් තමයි විභව කියන්නේ. අනිත් නරකම තණ්හාව කාම භව තණ්හාව නරක තණ්හාව කියන එක නරකයි කොහොමද? භව තණ්හාව ওই දෙකට සාපේක්ෂව හොඳයි. ඔන්න තණ්හාවේ ස්වરૂප තුන. ඊළඟට බුදුහාඳුරු පෙන්නනවා මේ තණ්හාව කෘත්‍යයන් තුනක් කරනවා. ස්වરૂප තුනකින් හැසිරෙනවා. කාම භව විභව කෘත්‍යයන් තුනක් කරනවා. ඒ කෘත්‍යයන් තුන තමයි අර ව්‍යායාම් පෝනෝ භවිකා අලුත් භවයක් ඇති කරනවා. අලුත් භවයක් ඇති කරනවා. නන්දි රාග සාගතා ඒ හදපු අලුත් භවයේ අලුත් පැවැත්මට සතුටු කරවනවා. හොඳ හෝ නරක හොඳයි හොඳ භවයේ හැදුවත් සතුටු කරනවා, නරක භවයේ හැදුවත් සතුටු කරනවා. දැන් ඔයගොල්ලෝ බලන්න ඒක ඇත්තද කියලා. දැන් ඉඳගෙන ඉන්නවා, ධනිසරි දෙනවා, ඒ භවයේ පා වෙනවා. විභව තණ්හාව ඇවිදිලා කකුල දිගාරිනවා. දිගහැරියාම සතුටුද නැද්ද? දිගෑරපු භවයට භවය හැදුවා, හදලා මොකද කරේ? නන්දි රාග සාගතා සතුරු කරමු. ආය දිගෑරගෙන ටිකක් එලා ඉන්නකොට මොකද වෙන්නේ? ඒ භවයේ එපා වෙලා විභවය ඇවිදිලා ආය නමා ගන්නවා. නමාගත්තේ ඇටි මොකද වෙන්නේ? ආය දෙවෙනි කෘත්‍ය කරනවා තණ්හාව. ඒකට සතුරු කරමු. දැන් ඕකම නෙමෙයිද වෙන්නේ ඕනම කෙනෙකුට ඕනම වෙලාවක. ඔය සිද්ධාන්තය තමයි හැම වෙලෙම වැඩ කරන්නේ. දරුණු වුණාම එක මහත්යෙක් හොඳ වෙනවා, එයා විභව වෙනවා, අලුත් කෙනෙක් හොඳ වෙනවා, අලුත් නෝන කෙනෙක් හොඳ වෙනවා. ඒකට සතුටු වෙනවා. මරණට පස්සේ එන්නේ ඔය සිද්ධියමයි. දැන් මිනිස්සෙක් වෙලා හොඳ වෙලා තියෙනවා. මරණට පස්සේ මනු තිරිසනෙක් වුණා, තිරිසනත් හොඳ වෙනවා.
ඔන්න තණ්හාවේ තියෙන නරකකම. අදුවේ භවයට නන්දි රාගය ඇති කරනවා, කැමැත්ත ඇති කරනවා. ඊට පස්සේ තව දෙයක් කරනවා. නන්දි රාගය ඇති කළා තණ්හාව ඒකාකාරව ඉන්න දෙන්නේ නැහැ කොහිවත්. මේ සංසාරයේ හදාගන්න උපරිම විදිහට මේක වහගන්න පුළුවන් විදිහට තණ්හාව සක්‍රිය වෙනවා. ඒ සක්‍රිය වෙන විදිහ තමයි తත්‍ර తත්‍ර අභිනන්දනිය කියන්නේ. తත්‍ර తත්‍ර කියන එකේ තියෙන පැන පැනා කියන එක. අභිනන්දනිය කියන්නේ සතුටු වෙනවා. තණ්හාවයි කෘත්‍යයක් තමයි පැන පැනා සතුටු වෙන්න පුළුවන් හැකියාව. කොහෙටද පණින්නේ? භවයෙන් භවයට. ඇයි භවයක් හදනවා? ඒකට සතුටු වෙනවා, නිකන් ඉන්නේ. ඒකෙන් මේ දැන් ඇහෙන් හදපු භවයට සතුටු වෙලා ඒකාකාර වෙන්න දෙන්නේ. මොහොතෙන් කනට පණියෝ. ඊගා මොහොතෙන් ආය එයාට මේකේ ක්‍රමයක් නැහැ, යාන්ත්‍රණයක් නැහැ. අහඹු ලෙස පණිනෝ. පිළිවෙලක් නැතුව පණිනෝ. කොහෙටද පණින්නේ? උප්පත්ති ඉන්ද්‍රිය හයට. එහෙනම් මේ භවය හදන්නේ කවුද? ඇහැ කන නාසය දිවකය හදපු භවයට සතුටු වෙන ඕන වෙලාවක. හොඳ හෝ නරක, හොඳ වුණත් සතුටු වෙනවා, නරක වුණත් සතුටු වෙනවා. එහෙන් මේ මොහොතේ හැදුවේ භවයේ ඊගා මොහොත වෙනකොට කනට මාරු කරනවා. ඔන්න තණ්හාවේ හැටි. එතකොට තණ්හාව ඒ වගේ කෘත්‍යයන් රාශියක් කරලා උදේ ඉඳලා හවස් වෙනකම්ම ওই ටික කරලා සංසාරයන් නිර්මාණය කරනවා. දුක නිර්මාණය කරන පළවෙනි අධීරමී. ඒකින් ද දුකට හේතුව තණ්හාවයි. මමත්වයයි. දැන් දුකට හේතුව මමත්වෙ වෙලා එන්නේ තණ්හාව හදලා බුදුහාමුදුරුවෝ දීලා දෙන සතිපට්ඨාණින් වෙන්නේ මොකද්ද? මේ තණ්හාව හැදෙන්නත් ආහාරයක් තියෙනවා. සන්න තණ්හාවේ සමුදයක් තියෙනවා. තණ්හාව උපදින්නේ විඳීම අනුවයි, වේදනාව අනුවයි. තණ්හා සමුදය කියන්නේ තණ්හාවට හේතුව වේදනාවයි. දැන් ඇත්තද කියලා බලන්න. ධනිස්ස රිදෙනවා. ඒ රිදීම අනුවනේදී භවය වෙනස් කරන්නේ. විභව තණ්හාවට ඉඩ ලැබෙන්නේ කකුල දිගාරින්න. තියෙන භවය වෙනස්කරන හේතුව ලැබෙන්නේ. හේතු වෙන්නේ මොකද්ද? තණ්හාවට හේතුව විඳීමයි. විඳින්නෙක් ඉන්න හින්දයි, වේදනාවක් තියෙන හින්දයි. දැන් ඔන්න ඔය දෙක නැති තැනකට ගියොත් අන්න එයා සම්මාදිට්ඨි ලාභී. එතකොට ඔය තණ්හාවට උදව් වෙන සමුදය වෙන වේදනාව නැති වෙන්න නම් වේදනාව නෙවෙයි නැති වෙන්නේ, වේදනාව අයිතිකාරයා. වේදනාවේ අයිතිකාරයන් නැති තැන තියෙන වේදනාව තමයි උපේක්ඛා සම්බොජ්ජංගය. වේදනාවක් තියෙනවා, විඳීමක් තියෙනවා, අයිතිකාරයෙක් නැහැ. එහෙනම් උපේක්ඛා සම්බොජ්ජංගයේ නැති තැන, ඒ කියන්නේ උපේක්ඛා සම්බොජ්ජංගයේ නැති තැන තියෙන්නේ විඳීමක් තියෙනවා, විඳින එකෙක් ඉන්නවා. දැන් බොජ්ජංග වලින් කීවෙනි බොජ්ජංගයේද උපේක්ඛාව? හත්වෙනි එක. එතකොට බොජ්ජංග හතනේද මේ අන්තිම හතනේද? උපේක්ඛා සම්බොජ්ජංගයේ තියෙන තැනකදී විතරයි එහෙනම් තණ්හාව හටගන්න නැතුව ඉන්න පුළුවන්. ඒකෙ හින්දා තමයි බොජ්ජංග කියන්නේ. තේරෙනවද? බෝධි අංග කියන්නේ ඒකයි. බෝධි අංග වල දැන් සතිය සිහි කල්පනාව තියෙනවා. ඒක අයිතිකාරයෙක් ඉන්නවා නම් ඒක නිකම්ම නිකං චෛතසිකය. ධම්මය ආත්ම වෙච්ච ධම්මය. වීරයක් තියනවා, ඒ වීරිය අයිතිකෙක් ඉන්නවා නම් ආත්ම වෙච්ච ධම්මය. මගේ වෙලා ආත්ම වෙලා ගියා. මගේ උනේ තණ්හාව ඉන්නේ. එතකොට බොජ්ජංගවල තියෙන්නේ සිහි කල්පනාවක් තියනවා, අයිතිකෙක් නැහැ.
අයිතිකෙක් නැති හින්දා සිහි කල්පනාව තුළට අයිතිකාරයෙක් නැති හින්දා තණ්හාවට රිංගන්න බෑ. සිහි කල්පනාව අල්ලගෙන තණ්හාවට යන්න බෑ. ඒ වගේම ප්‍රඥාවක් තියෙනවා අයිතිකෙක් නැති ප්‍රඥාවට කියනවා ධම්මවිජේ බොජ්ජංගය. අවබෝධයක් තියෙනවා. දැන් ඔයගොල්ලන්ට මේ බණ ඇහෙනවා, බණ තේරෙනවා, බණ අවබෝධ වෙනවා, අවබෝධ වෙන කෙනෙක් ඉන්න හින්දා බොජ්ජංග නෙමෙයි. තේරෙනවනේ? නිකම්ම නිකම් ප්‍රඥා කියන චෛතසිකය. දැන් ඒ විදිහටම වීරියත් එහෙමයි, සතුටත් එහෙමයි, ප්‍රීතිය, පස්සද්ධිය, කායික සතුටත් එහෙමයි, සමාධිය, එකඟකමත් එහෙමයි, වේදනාව අර විදිහට උපේක්ඛා සම්බොජ්ජංගයේ වෙන තැන ඒ ධර්මතා හත තියෙනවා. ආත්ම නිවිදේ අනාත්මයි. ආන්න ඒ මොහොතක තණ්හාවට ලඟින්න බෑ. එතන ඇති වෙන දිට්ඨිය සම්මා දිට්ඨිය. තේරුණානේ? ඇයි මේ බුදු සරියුත් හාමුදුරුවෝ මෙහෙම දේශනා කරන්නේ? සම්මා දිට්ඨි ලාභය ඔය බොජ්ජංගහත සම්පූර්ණ කරලා තියෙන්න ඕනේ. නැතුව එළි දැකලා හරියන්නේ නැහැ. තේරුණානේ? උපේක්ඛා සම්බොජ්ජංගය නැති තැන තණ්හාව තියෙනවාමයි. උපේක්ඛා සම්බොජ්ජංගයෙන් තමයි තණ්හාවට ලඟින්න බැරි පරිසරය හදන්නේ. දැන් ඔන්න ඔය ගුණය තමයි ඔය කායනුපස්සනාවෙන් සිදු කරන්නේ. දැන් ඒක එතකොට තණ්හාව ඉස්සර ඇහැ කන නාසය දිව කය හැමතැනම පැනපැනා ඉන්න තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනී. දැන් එහෙනම් කමඨහණෙන් කරන්නේ මොකද්ද? මේ අන්තිම තණ්හාවේ තියෙන අන්තිම ක්‍රියාකාරකමට ඒ විදිහට හැසිරෙන්න දෙන්නේ. ඒක දන්නවද ඔයගොල්ලෝ? ඔය දැන් සක්මන් කරනකොට වම් කකුල පොළවේ වදිනකොට අවධානයෙන් දිනනවා. දැන් එතකොට තණ්හාවට ඉස්සර පයින්නවා. ළමයි බලන්න යනවා, ළමයි මතක් වෙනවා, ගෙදර මතක් වෙනවා, කරපුවා මතක් වෙනවා, පයින්නවා. තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනේ. දැන් අර කමටහන පුරුදු වෙනකොට පුරුදු වෙලා මොකද වෙන්නේ? අර තත්ත්‍ර තත්ත්‍ර අභිනන්දනේ කියන එකේ බලය අඩු කරනවා. තණ්හාවේ සක්‍රීය භාවයේ එක ගුණයක් අඩු කරනවා. දැන් පණින්නේ බුදුහාමුදුරුවන්ගේ කමටහනට. තේරෙනවනේ? දැන් ඔහොම ගිහිල්ලා කයේ ධාතුගුණ ප්‍රකට වෙනවා. ධාතුගුණ තේරි ඉන්න වෙලාවක සක්මන් කරන්නේ නැතත් එතකොට දැන් බුදුහාමුදුරන්ට ඕනේ දැනට තමයි තණ්හාවට පණින්න පුළුවන්. පණින්නේ කොහෙද? කයේම එක දෙහා. නමුත් කයේ පැනලා අල්ලගන්නේ මොකද්ද? මස් ඇටලේ නිමිලේ. මස් ඇටලේ ඉක්මෝපු එක. මස් ඇටලේ ඉක්මෝපු කයෙන් අහුවෙන්නේ ධාතු. ඒතර ධාතු වලට පණිනවා තණ්හාව. එතකොට මේ පුරුද්දනු කයටමයි පණින්නේ. දැන් කයේටම පණින්න පුරුදු කරලා කයේ ධාතු ගුණත් අහු වෙලා ධාතු ගුණ වලට ඇලෙන්නේ ගැටෙන්නේ නැති උන්ටි ඉන්නවා කියන්නේ උපාදාන නැති වෙනවා. තේරෙනවනේ? එතකොට උපාදාන නැති තැනදී තේරෙනකොට එතන තියෙනවා සීකල්පනාව. ඒ සීකල්පනාව සති සම්බොජ්ජංගය. එතන තියෙනවා අවබෝධයක්. ඒ අවබෝධ වෙන පුජ්‍යලෙන් නැති හින්දා ඒ අවබෝධය තුල තියෙන්නේ ධම්මවිජය බොජ්ජංගය. එතන තියෙනවා වීරියක්. මේ වැඩේ කරන්න වීරියක් ඕනේ. මේ වීරිය අයිතිකෙක් නැති හින්දා එතන තියෙන්නේ විරිය සම්බොජ්ජංගය. එහෙම ඉන්නකොට බුදුහාමුදුරුවෝ පෙන්වන විදිහට කය තුලත් ප්‍රීතියක් තියෙනවා. කය අයිතිකෙක් නැහැ. ශරීරය තුළ දැන් ප්‍රීතියක් තිබුණොත් ශරීරය අයිතිකෙක් ඉන්නවා. පිනවීමක් තියෙනකොට අයිතිකෙක් ඉන්නවා. අතෙන්දි පිනවීමක් තියෙනවා. ශරීරය අයිතිකෙක් නැහැ. ඒ වගේම එතන මානසික සතුටක් තියෙනවා. නමුත් මනෝ ඉන්ද්‍රිය අයිතිකාරයෙක් නැහැ. සිතේ සතුටක් තියෙනවා. ඒ සිත අයිතිකෙක් නැහැ. ඒක ප්‍රීති සම්බොජ්ජංගෙ. එතනත් එකඟ කමක් තියෙනවා. සමාධියක් තියෙනවා. ඒ සමාධිය අයිතිකෙක් නැහැ. ඒකට සමාධි සම්බොජ්ජංගෙ. එතන වේදනාවක් තියෙනවා. උපේක්ඛා වේදනාවක්, සුඛ වේදනාවක් තියෙන්න බෑ මෙතන. උපේක්ඛා වේදනාවක් තියෙනවා. වේදනාව අයිතිකෙක් නෑ. වේදනාව අයිතිකාර නැති තැන තණ්හාව අයිති වෙන්න බෑ.
තේරෙනවනේ ඔන්න ඔය ටිකට කියන්නේ ඒක තමයි සතිපට්ඨානෙන් කරන්නේ කායනුපස්සනාවෙන් කරන්නේ ඔය තැන පාස් කරපු අයට තියෙන ලක්ෂණයක් විතින් විත වෙගුණේ නැහින්ද මෙන්න මේ දේශනාව කරලා තියෙනවා මොකද්ද තණ්හාය පජානාති තණ්හා සමුදයංච පජානාති තණ්හාය නිරෝධංච පජානාති තණ්හාය නිරෝධගාමිනී ප්‍රතිපදාය පජානාති එතකොට මේ தත්ත්වයේ ගත්ත කෙනාට එහෙම ගත්තේ දන් දීලාද සිල් රැකලාද නෑ සමත භාවනාවට ලද්ද කියෝලාද විභාග ලියලාද නෑ සතිපට්ඨානෙ වඩලා ඒක දන්නේ නැද්ද ඒ එතෙන්ට ගිය කෙනා අනේ ඒක තමයි ඔය කියන හත එහෙනම් දැන් ඔයගොල්ලෝ කරන භාවනාව තමයි මේ දිගින් දිගට පැහැදිලි කරේ අමුතු දෙයක් මෙතන නැහැ තියෙන්නේ වචනවල වැරදි අර වැරදි මේ නිසුන්ගේ වචන ඉගෙන ගැනීම ධර්මයේ විකෘති කරලා ඉගෙන ගැනීමයි බුදුහාමුදුරුවෝ පෙන්වන දුක නැති තැනක් තියෙනවා මෙතන දුක නැති තැන තණ්හාව තියෙන්න බෑ තණ්හාව නැති තැන උපාදාන නැහැ උපාදාන නැති තැන භව නැහැ භව නැති තැන ජාති නැහැ ජාති නැති තැන ජරා මරණ ආදී දුක නැහැ තේරෙනවද එහෙනම් දුක නැති තැන තියෙන මූලික ලක්ෂණය තමයි තණ්හාව නැති වෙන්නම ඕනේ තේරෙනවද නැත්නම් දුක තියෙන්නම ඕනේ තණ්හාව තියෙනවා නම් මමත්වේ තියෙන්නම ඕනේ එතකොට මා වර්තමානයේ මමත්වේ හදන්නේ තණ්හාව ඒකට පෝෂණය ලබා දෙන්නේ අතීත මමත්වේ හදපු තණ්හාවේ ශේෂයයි. ඒතර තණ්හාව කියනවා ඇහැට රූපයක් පේන මොහොතේ පේන පුජ්‍යලය බිහිවීම තණ්හාවයි. ඒතකොට පේන ඒ පෙනිච්චයකට උපාදානය දැඩිවල්ලා ගැනීම හොඳ දෙයක් මේක නරක දෙයක් මේක වටින දෙයක් මේක අපිට ඕන දෙයක් මේක පවතින්න ඕන දෙයක් මේක කියලා තීන්දු ගන්නේ අතීත තණ්හාවෙන් ගත්තේ උපාදාන අනුවයි. තේරුණනේ. එන අතීත තණ්හාවේ අතීතේ සංසාරේ ජීවත් වෙනකොට ගත්තේ සියලුම තණ්හාවේ උපාදානවල ශේෂය තමයි අවිද්‍යාව. තේරුණනේ. එහෙනම් එක මූලයක් තියෙන පිටිපස්සේ අතීතේ ඒක අවිද්‍යාව. අවිද්‍යාවෙන් වර්තමානයේ මමත්වේ හදන්නේ තණ්හාව. එනම් තණ්හාවයි අවිද්‍යාවයි තමයි මේ සංසාරය. අවදාhari සංසාරයේ ඉවර කරගන්න නම් අවිද්‍යාවත් ඉවර වෙන්න ඕනේ තණ්හාවත් ඉවර වෙන්න ඕනේ. තණ්හාව ඉවර කරන්න බෑ අවිද්‍යාව තියෙන තාක්කල්. අවිද්‍යාව ඉවර කරන්න බෑ තණ්හාව තියෙන තාක්කල්. මේ දෙක තමයි සංසාරයේ ගැට දෙක. එකක් අතීතේ අතීත තණ්හාවේ ඉතිරු ශේෂය ඒක අවිද්‍යාව වර්තමාන තණ්හාවට හදන වෙලාවේ මමත්වයේ හදන තැන කියනවා තණ්හාව කියලා. අතීතයේ මමත්වයේ හදපු ටිකේ ඉතුරු ටික තමයි අවිද්‍යාව. නැතු මේකේ අධ්‍යාපන මත්යන්සේ කියන විද්‍යාව නෙමෙයි. ඒවත් දැනගන්න ඕනේ නැත්නම් පටලව ගන්න ඒක. ඒ විද්‍යාව ඉගෙන ගන්න නිවන් දකින්න. බුදුහාමර දේශනා කරපු අවිද්‍යාව වෙන එක. එතකොට ওই ටික දැනගන්න ඕනේ ওই ටික තමයි සරියුත් හාමුදුරුව පෙන්වන්නේ සම්මා දිට්ඨි ලාභය තුළ මෙන්න මේ ගුණ තියෙනවා. ඒ ගුණ ලැබෙන්න නම් එයාට ওই තණ්හාව නැති තැනක් විටින් විට පහු වෙනවා. කමඨහන තුල. තේරෙනවනේ? තණ්හාව නැති තැනක් පහු වෙන්න නම් මොකද්ද වෙන්නේ? තණ්හාව හදන උපාදාන තණ්හාව හදන වේදනාව නැති තැනක් වෙන්න ඕන වේදනාව නැති තැනක් පහ වෙන්න නම් මොකද වෙන්න ඕන? අර බොජ්ජංගහත වැඩෙන්න ඕන. තේරෙනවද? බොජ්ජංග වල තියෙන විඳීමක් නැතු වෙනව නෙමෙයි මේ වෙන්නේ. එහෙනම් නිඳ ගියත් එහෙනම් නිවන් දකින්නවනේ. සිහි නැතුණා නිවන් දකින්නවනේ. සිහි නැතුණාම තියෙද උපේක්ඛා සම්බොජ්ජංගේ. ධානයේක තියෙද උපේක්ඛා සම්බොජ්ජංගේ. ධානයේ විඳින්නේ කින්ද? විඳීමක් තියෙනවා විඳින්නෙක් ඉන්නවා. ඒතර බොජ්ජංග වැඩෙන්නේ සතිපට්ඨාණයෙන් විතරයි.
එහෙනම් මේ බොජ්ජංගය වැඩිච්ච තැන පහු කරපු එක්කෙනාගේ ගුණ ටික තමයි මේ කියා දේශනා කරගෙන යන්නේ. තේරුණානේ? නැතුව මේ නිකම් බොරු කරලා ඥාන පහළ වෙලා හරියන්නේ නැහැ මේක. ඥාන පහළ වෙච්ච එකක ඉන්නව නම් මොකද වෙන්නේ? එතනම තණ්හාව නේද? බුදුහාඳුරෝ කියන ලෝකෝත්තර ඥාන කාටවත් පහළ වෙන්නේ නෙවෙයි. හේතුඵල ධර්ම. අයිතිවාසිකමක් නෙමෙයි. අයිතිවාසිකම තියෙන්නේ තණ්හාව තියෙන තැන. එතකොට මෙන්න මේ ගුණ ටික ලබා ගන්න. ඉතින් හැමෝම කරගෙන යන භාවනාවෙන් ලැබෙන ඵලයක් මේක. අවංකව බුදුහාමුදුරුවෝ කෙරෙහි ගෞරවයෙන්, ධර්මයේ කෙරෙහි ගෞරවයෙන්, තමන්ගේ නැහැදිච්චිකම් අත්හැරලා, තමන්ගේ ලොකුකම් අත්හැරලා කරගෙන යන්න ඕනේ මොඩියා වගේ. එහෙම නැතුව කරොත් එන්නේ තණ්හාවට අහු වෙන එක. මමත්වයේ තුලින් අමුතු ප්‍රතිඵල ලැබීම. බුදුහාමුදුරුවෝ දේශනා කරන සතිපට්ඨාන ආනිසංස ලිමේතකොට ලැබෙන්නේ තමන්ම වාගත්තේ බොරුව. ඉතින් ඒකට යන්නේ නැතුව දීපු කමටහන වඩන්න හැම දිනාටම ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දේශනාව අවසන් කරනවා. තෙරුවන් සරණයි.